අයිබන් ඔබ සියලු දෙනාටම අර්ථතර්ක වැඩසටහන අපි ආරම්භ කරන්න සූදානම්. රටේ දේශපාලන තත්ත්වය උණුසුම් වී තිබෙනවා. ජනාධිපතිවරණයක් අතළඟට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණයත් සමගම රටේ ආර්ථිකය පිළිබඳව විවිධ මානයන් පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කරනවා. ජනාධිපතිවරණයක් මැතිවරණයක් ප්‍රකාශයට පත්වීමත් සමගම බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් සහ උද්ඝෝෂණත් වැඩි වී තිබෙනවා. ඒ වගේම අපේක්ෂකයන් විවිධ ආකාරයේ රටට කරන දේවල් පිළිබඳව පොරොන්දු තීන්දු තීරණ සෑම තැනකම වේදිකාවේ කතා බහ ලක් වෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ සියලු දේම දෙනාගේම බලාපොරොත්තුව වී තිබෙන්නේ මේ රට යහපත් රටක් සංවර්ධින රටක් බවට පත් කරන්න. මෙවැනි බලාපොරොත්තු පොරොන්දු ගෙවුණු වසර 70 පුරාවටම අපට අහන්න දකින්න ලැබුණා. එමනම් මේ කාරණාත් එක්ක අද අපේ රට කොයි අතටද යා යුත්තේ අනාගතයේ කියන දේ පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා සමග අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන තුළදී අයිබන් ආචාර්යතුමනි, මගේ තිබ්බ හැඳින්වීම තුළම මගේ අද කතාව තුළ තියෙන ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්න ගණනාවක් ඔබට පැහැදිලි වෙන්න ඇති. රටේ ආර්ථිකය තිබෙන තැන, ආර්ථික වර්ධනය සහ රටේ අනාගත ආර්ථිකය පිළිබඳව අපි සාකච්ඡා කරද්දී මේ අපේක්ෂකයෝ බොහෝ දෙනෙක් විවිධ පොරොන්දු දෙනවා. ඒකට අප්පුඩි ගහනවා, හරි කැමති වෙනවා, ණය කපනවා කියලා කියනවා, සමෘද්ධිය වැඩියෙන් දෙනවා තියෙනවා, එකට දෙකක් දෙනවා කියනවා. හැබැයි මේ කිසිම තැනක නව රැකියා උත්පාදන ක්‍රමවේදයක් පිළිබඳව මේ සල්ලි කොහෙන්ද හොයන්නේ කියන දේ පිළිබඳවත් අපිට ඇහින්න දකින්න ලැබෙන්නේ. නිකන් දෙන්න බොහෝ දෙනෙක් කතා බහ කරනවා. මොකක්ද මෙහෙම කරන්න පුළුවන් දැවැන්ත ආර්ථිකයක් අපිට තියෙනවා? ඇත්ත වශයෙන්ම මම මේ අපි සිරසේ ඉස්සෙල්ලම මේ ඉංග්‍රීසියෙන් මේක පටන් ගත්තේ බිස් ෆස්ට් කියලා අපි පටන් ගත්තා, බිස් ඉන් ෆෝකස් කියලා 2006 මැතේ අපි ජනවාරි විතර පටන් ගත්තේ. 2006 මැයි මාසේ මට හම්බුණා ශිෂ්‍යත්වයක් ලෝකයේ තියෙන ප්‍රධානම ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාලය MIT කියලා කියනවා. MIT විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ පවර්ටි ඇක්ෂන් ලැබ් කියලා අලුතෙන් පටන් ගත්තා පර්යේෂණ ඒකකයක්. ඒකට කියන්නේ JPAL පවර්ටි ඇක්ෂන් ලැබ් කියලා. JPAL කියන්නේ ජමිල් අබ්දුල් ලතීෆ් කියලා. එයා තමයි ඒකට මුදල් දීලා සෞදි අරේබියාවෙන් ඉතාමත්ම ධනවතෙක්. එතන පළවෙනි පාරට ඔවුන් ආරාධනා කරා ලෝකයේ රටවල් 20කින් විතර ආර්ථික විද්‍යාඥයන්ට ඇවිල්ලා ටික දවසක් ඔවුන් සමඟ මේ පර්යේෂණවල නියත වෙලා අලුතෙන් දරිද්‍රතාවය පිළිබඳව සංවර්ධනය පිළිබඳව රජය මැදිහත්විය යුතු ආකාරය පිළිබඳව විද්වත් සොයා බැලීමක් කරලා කොහොමද ලෝකෙ පුරා දරිද්‍රතාවය අඩු කරන්නේ කියලා. දැන් ගොඩක් කාලෙකට උනේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අප්‍රිකානු සංවර්ධන බැංකුව වගේ රටවල් නොයෙකුත් රාජ්‍ය නායකයෝ එක්ක සාකච්ඡා කළා. ඔවුන්ගේ නොයෙකුත් දරිද්‍රතාවය පිටු දැකීමේ ව්‍යාපාරවලට මුදල් ඩොලර් මිලියන් 100 ගණන් වලින් වියදම් කරා. එතකොට මොවුන්ට දැනගන්න ඕන උනේ මෙව ඇත්ත වශයෙන්ම වැඩ කරනවාද. මෙහෙම මිනිස්සුන්ට මෙව දුන්නහම නොයෙකුත් දේවල් ඒ ජනතාව දරිද්‍රතාවෙන් එළියට එනවාද? එහෙමත් නැත්නම් කොයි ආකාරයෙන්ද අපිට පුළුවන් වෙන්නේ මේ දරිද්‍රතාවය අඩු කරලා රටවල් සංවර්ධනය කරන්න? කොහොමද චීනේ මෙච්චර ඉක්මනට මිලියන් 100 ගණන් දරිද්‍රතාවෙන් එළියට ගත්තේ? ඇයි ඉන්දියාවට එච්චර වේගෙන් එක කරගන්න බැරි වුණේ? ඇයි බ්‍රසීලයේ, ආජන්ටිනාව වගේ රටවල්වල කෝටි ගණන් ඩොලර් වියදම් කරලා මේ සමහර මේ සමෘද්ධි වගේ මේ ප්‍රෝග්‍රෑම් වල ඇයි තවමත් 100ට බර ගණක් දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ? මම මේ කතාව කියාගෙන ඉන්නේ මේක. එතකොට අපි මේ කාලයක් තිස්සේ මැයි මාසේ සමර එකේ ඒ පර්යේෂණවලට එකතු වුණේ අභිජිත් බැනර්ජි කියන මහාචාර්යවරයයි, එස්ත දුෆ්ලෝ කියන මහාචාර්යවරයයි. ඒ දෙන්නම MIT එකෙන්.
අනිදකන මයිකල් ක්‍රෙම කියලා හාවඩ් විශ්වවිද්‍යාලය. ඒ කට්ටියත් එක තමයි අපි අතවසයම ඉතාමත්ම ඕනෑකමින් මේ අලුත් කරම විදි ගැන රටක් හැටියට කෝටිකන වියදං කරනකොට ඒක ප්‍රතිඵලයක් තියෙනවාද. ඒ ප්‍රතිඵලය තියෙනවද නැද කියනක කොහොමද හොයලා බලන්නේ. ඒක හරියන්න නැත්නම් අලුත් ක්‍රමයකට කොහොමද අපි දරිද්‍රතාවය ප්‍රශ්න විසඳන්න මුදල් යොදන්නේ කියන පර්යේෂණවල නියැලුණා. ඉතාමත්ම සන්තෝසයි ඒ බිස් ෆස්ට් අපේ බිස්සින් ෆෝකස් එකේ අපි MIT සරසවියේ ඉඳලා ඒ මේ අපි මේ වගේ ඉන්ටර්වියු එකක් කරා. ඒකේ හිටියේ එස්තයි අබ්ජීතුයි. ඊයේ ඔවුන් දෙන්නට නොබෙල් තාගය හිම වුණා. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් තාගය. අත වශයෙන්ම මම මේ ආයතනයට ඔබලාගේ කිව්වා ඒ අවුරුදු 13කට කලින් අපි කරපු ටේප් එක හොයලා එළියට ගන්න කියලා අපි ඒක අපි ඊළඟ පාර දාමු. අත වශයෙන්ම හදවතින්ම හරිම සන්තෝෂයි. ඒ කියන්නේ ඒ වැඩපිළිවෙලට සම්බන්ධ වීමට ලැබීම ගැන මම අතිශයෙන් සතුටට පත් වෙනවා. මොකද අතවසියෙන්ම ඔන්න ඕකයි අපිට අවශ්‍ය වෙන්නේ. දේශපාලන වේදිකාවල නිකන් කෑ ගහලා මේක කරන්නම් අරක කරන්නම් ණය කපන්නම් මේ 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 නිකන් පෝර දෙන්නම් එහෙමත් නැත්නම් අරක දෙන්නම් මේක දෙන්නම් සහනාධාරද එහෙම කරන්න බෑ. හොඳේ. එතකොට අපි දේශපාලන වේදිකාවෙන් එහාට යන්න ඕන. එතකොට අපි ශ්‍රී ලංකාව ගැනත් එදා කරපු සාකච්ඡාවේ අපි සාකච්ඡා කරේ කොහොමද මේ රටේ බහුතරයක් අඩු ආදායම් ලබන ජනතාව ඉදිරියට ගේන්නේ. දැන් අපේ රටේ දුප්පත්කම 44.5% කියලා කිව්වට එහෙමනම් මොකද 50%ක් පවුල් වලට සමෘද්ධිය ලැබෙන්නේ. හරි. එතකොට අපේ රටේ ඇත්ත දරිද්‍රතාවය මොකද්ද? දරිද්‍රතාවය කියන එක අපි හරියට තේරුම් අරගෙන තියෙනවද? ඒක කිලෝ කැලරි 2030ක් ලබා ගන්න වියදම් කරන මිලියන් පමණක් තීරණය කරන්න පුළුවන්ද? අමර්ත්‍ය සෙන් ඔහුත් නොබෙල් ත්‍යාගය ලබා ගත්තා. මේ ප්‍රදේශයේ ඉන්දියාවෙන් එකම නොබෙල් ත්‍යාගය. ඔහු දරිද්‍රතාවය කියන එක මේ විශ්ලේෂණය කරන්නේ, ඒක ඇනලයිස් කරන්නේ මේක හෝලිස්ටික් විදියට. ඒ කියන්නේ තමන්ට හැකියාවක් තියෙනවද හොඳ අධ්‍යාපනයක් ලබන්න, තමන්ට හැකියාවක් තියෙනවද හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ලබන්න, තමන්ට ඒ අවස්ථාව තියෙනවද මේ ව්‍යවසායකයෙක් වෙන්න. ඒ අවස්ථා පිළිබඳව අවස්ථාව නැත්තම් තමන්ට දරිද්‍රතාවෙන් එළියට එන්න බෑ වගේ නොයෙකුත් මල්ටි ඩිමෙන්ෂනල් පවර්ටි කියලා. අතවසියම මේ අවස්ථාවේ මම කියන්න කැමතියි මට මේ කොස්තරිකාවේ ජනාධිපතිතුමත් එක්ක මේ ඊයේ පෙරේද තිබ්බනේ එක්සත් ජාතීන්ගේ සම්මේලනේ UNG එක මේ පාර මහින්ද ජනාධිපතිතුමා ගියේ නෑ. ඒ සාකච්ඡාවකට එන්න කියලා තිබ්බ මල්ටි ඩිමෙන්ෂනල් පවර්ටි ගැන කතා කරන ලෝක ප්‍රජාවත් සමග. නමුත් ඉතින් ඡන්දෙත් එක්ක මේ ඒ වැඩ කරන්න වෙලාවක් නැති නිසා යන්න බැරුණා. නමුත් මම මේ කියාගෙන ආවේ අපි තේරුම් ගන්න ඕනේ විද්‍යාත්මකව පර්යේෂණ වලට අනුව සාධක සමග සාක්ෂි සමග කොහොමද අපේ රටේ සමස්ත ඒ අඩු ආදායම් ලාභී ජනතාව ඉහළට ගේන්නේ කියන එක. ඉතින් මේ ප්‍රශ්න මම මේ ලොකු උත්තරයක් දුන්නේ. අත වශයෙන්ම ඉතාමත්ම සතුටටපත් වෙනවා අපිත් එක්ක ඒ සම්බන්ධ වෙච්ච පුද්ගලයන් නොබෙල් තාගය ලැබ පිළිවන්. කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරු නැවතත් හමුවෙමු. අපේ රටේ ආර්ථිකය පිළිබඳව මම මේ මැතිවරණ වේදිකාවේ දෙන පොරොන්දුත් එක්ක ජනතාව ලොකු වශයෙන් බලාපොරොත්තුත් විවිධාකාරයෙන් තබා ගන්නවා. අපි මේ දුප්පත්කම පිටුදැකීම පිළිබඳව අපි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒක කාරණේ තියෙනවා. සමෘද්ධියක් ලබන පුද්ගලයෙකු වසර 5ක් ගිහිල්ලත් ඔහු සමෘද්ධිලාභියෙක් බවට පත්වෙනවා නම් වසරෙන් වසරට රටේ සමෘද්ධි ලබන පවුල් ප්‍රමාණය දිගින් දිගටම වැඩි වෙනවා නම් එය දෙගුණ තෙගුණ කරල යුතුයි කියන තැනට එනවා නම් රටේ ආර්ථිකය තියෙන්නේ අගාධයක නේද? මෙහෙමනේ, ඔය මේ මේ සබ්සිඩි මේ මේ සුබ සාධන ප්‍රෝග්‍රෑම් බොහෝ වෙලාවට දේශපාලනීකරණය වෙලානේ තියෙන්නේ. හරි, මේක මේ රටේ විතරක් වෙන දෙයක් නෙමෙයි. ඔය මේ බැනජිලාගේ දුෆ්ලාගේ මේ පර්යේෂණවලත් පෙන්නවා
ලෝකෙ බොහෝ තැන්වල මේව දේශපාලනය කරන වෙලා තියෙන. දැන් උදාහරණයක් ඇටියට යම් කිසි දැන් ඉන්දියාවේ කරා පර්යේෂණයක් මේ ජේපෑල් එකෙන් දැන් දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ. එතකොට දරුවෝ ඉස්කෝලේ ගියේ නැතුනම අර මම කියපු අර දරිද්‍රතාවයෙන් එළියට එන්න තියෙන අවස්ථා අඩු වෙනවා. දැන් දරුවෝන්ගේ දෙමව්පියොන්ට ඒ කට්ටිය දෙනවා සහනාධාර. මොකද දුප්පත්නේ. අඩු ආදායම් ලාභේ. හැබැයි ඒක ගත්තට දරුවෝ ඉස්කෝලේ අරින්නේ නැහැ. එහෙමනම් දරුවෝ ඉස්කෝලේ අරින්නේ නැත්තේ දෙමව්පියෝ දරිද්‍රතාවයෙන් පෙළෙන නිසාද නැත්නම් වෙන හේතුවක් නිසා. හොයාගෙන යනකොට ඒ මේ ඉන්ජෙක්ෂන් මේ මොනවාද මේ පණු බෙහෙත් වගේ වුණා. මේ බෙහෙත් ගන්න නැති නිසා තමයි දරුවන්ට අසනීපයි. ඒ නිසා දරුවෝ ඉස්කෝලේ යන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම ඒ අවශ්‍ය ඉතාමත්ම මේ ඩොලර් 150ක ඉන්ජෙක්ෂන් එකක් ලබා දීම හරහා දරුවන්ගේ ඉස්කෝලේ යන ප්‍රමාණය 100ට මං හිතන්නේ 40කින් 50කින් වැඩි වෙනවා. හරි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඇයි පුද්ගලයෝ දරිද්‍රතාවයේ ඉන්නේ. ඒ පුද්ගලයේ දරිද්‍රතාවයේ ඉන්න පුද්ගලයා එතනින් ගොඩ ගන්න ජනසවිය වෙන්න පුළුවන්, සමෘද්ධිය වෙන්න පුළුවන්, වෙන මොකක් හරි වෙන්න පුළුවන්. ඒ හරහා කරන්න පුළුවන්. අවුරුදු 5ක් තිස්සේ සමෘද්ධිය ලැබිලා තාමත් සමෘද්ධිය ඉන්නවා නම් ඒ කියන්නේ ඒ සමෘද්ධියෙන් ඇති වැඩක් නැහැනේ. එතකොට සමෘද්ධිය දෙන්න ජනසවිය ප්‍රේමදාස මහත්තයා පටන් ගන්නකොට කිව්වේ නැති හැකියාව නැති බැරියයි ඇති හැකියාවයි කරන්න. හරි. එතුමාගේ සංකල්පය වුණේ මේ ටික දවසක් ගිහිල්ලා එතනින් ග්‍රැජුවේට් වෙන්න, එතනින් දරිද්‍රතාවෙන් එළියට එන්න. එතකොට මෙතන වෙලා තියෙන්නේ හැමදාම මේක බදාගෙන ඉන්න ඕනේ නිසා උයි රටේ මහ ලොකු ප්‍රමාණයක් මේ සඳහා වියදම් උත් කරනවා. එතකොට ඒ හැමදාම සමෘද්ධිය ඉන්නවා කියන්නේ සමෘද්ධිය මේ ඒක මේ සක්සස් එක නෙමෙයි ෆේලියර් එක. ඊළඟ කාරණේ මේක දේශපාලන වේදිකාව තුළදී කතා වෙච්ච එක කාරණයක්. ඇත්තටම අමාත්‍යවරු රැකියාවල් ප්‍රමාණයක් මෙච්චර ලබා දුන්නා. මේ විදිහට අපි රස්සාවල් මේ අවුරුද්දේ ලබා දුන්නා. රාජ්‍ය සේවයට මෙච්චර ප්‍රමාණයක් අපි බඳව ගත්තා කියන කාරණේ. නමුත් අපිට හරිම අඩුම ප්‍රමාණයක් අහන්න ලැබෙන්නේ අමාත්‍යවරයෙක් මෙච්චර රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරා. නව රැකියා වෙළඳපොළක් නිර්මාණය කරා. ඔබ කිව් ආකාරයට රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ කාලය තුළදී ඇත්තටම දැවැන්තව අපි ඇඟලුම් කර්මාන්තය හරහා නව ක්‍රමවේදයක් දකිනවා. ඒ වගේ අපි විප්ලවීය ක්‍රමවේදයක් රක්කාව තුළ නව රැකියා උත්පාදන සංකල්පයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අමාත්‍යවරුන්ට ඇයි බැරි නව රැකියා උත්පාදනයක් ඇති කරනවායි කියන දේ තමන්ගේ ප්‍රතිපත්ති වලට එකතු කරලා ඔහුගේ අමාත්‍යංශය තුළ වැඩපිළිවෙළ නිර්මාණය කරන්න. නෑ, ඇත්ත වශයෙන්ම ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද රජයේ රැකියා කොළ කෑල්ලක අසං කරලා දුන්නා කියලා ඒකෙන් දළදේශීය නිෂ්පාදනයට ඇති ප්‍රයෝජනයක් නැහැ. රැකියාවක් උත්පාදනය කරොත්, රැකියාවක් නිර්මාණය කරන්න දායක වුණොත් එතන තමයි ඒ මේ සමස්තයක් හැටියට සියලුම දෙනාගේ ආර්ථික තත්ත්වය ඉහළට යන. දැන් උදාහරණයක් හැටියට මට ඇමතිකමක් තිබෙන්නේ නැති වුණාට මම කරපු වැඩ වලින් කොටසක් කිව්වොත් එහෙම දැන් අපි රැකියා 1990 ගණක් නිර්මාණය වෙලා තියෙනවා සුවසැරිය. හරි. ඒව අලුතෙන්ම නිර්මාණය වෙච්ච රැකියා. අද වෙනකොට අපි 900 දෙනෙක්ව ඉස්පිරිතාලට ඉමර්ජෙන්සි ඇන් ක්‍රිටිකල් කෑකට අරගෙන යනවා. එතකොට ඒ හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා ජීවිත බේරගන්න. එහෙමත් නැත්නම් අසාධ්‍ය නොවන විදියට ඒ පුද්ගලයන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය බේරගන්න. එතකොට එතනින් මම ආර්ථිකයට දායක වෙන පැත්ත බැලුවොත් ලොකු දායකත්වයක් අපි ලබා දෙනවා. එතකොට මේ රැකියා 1990 ගාන නිර්මාණය කිරීම හරහා දළදේශීය නිෂ්පාදනයට දැවැන්ත එකතු කිරීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි ශක්ති සහල් ව්‍යාපාරය ගත්තොත් ඒ වැහිගිය ව්‍යාපාර අපි නැවත ආරම්භ කරා. එතකොට ඒ හරහා කුඩා හා මධ්‍යම පරිමාණයේ සහල් මෝල් නිෂ්පාදකයන්ට සහ ඒ ඒ අවට පුද්ගලයන්ට එහා අදාළ පුද්ගලයන්ට රැකියා නිර්මාණය වෙනවා.
හරි එහෙමත් නැත්නම් ප්‍රභාස්වර අපේ තෙතමනය හා උෂ්ණත්වය පාලනය කරපු මෙට්‍රික් ටොන් 5000 ඒ ගබඩාව හරහා අපිට තව රැකියා නිර්මාණය වෙනවා. ඒතර මේවා රජයේ රැකියා නෙමෙයි. හරි දැන් 19 සුවසැරිය නම් රජ ආයතනයක් හැටියට අපි පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා. ඒ ඊට එහා ගියාට එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ කියන්නේ ඇමතිවරයෙක් හැටියට අපිට පුළුවන් වුණා සමස්ත ආර්ථිකයේ ඒ අවශ්‍ය විදියට රැකියා නිර්මාණය වෙන. එතකොට තමයි ඒවා අපි කියන සස්ටේනබල් ජොබ්ස්. ඒවා තිරසාර රැකියා අවස්ථා හැටියට ඉස්සරහට එනවා. එතකොට මම හිතන්නේ එවැනි අර අපි කියන්නේ පැරඩයිම් ෂිෆ්ට් එකක්. පැරඩයිම් ෂිෆ්ට් එකක් වෙන්න ඕනේ. හරි එතකොට තව දුරටත් කියනවා නම් අපි තව 10000 ගානකට 20000 ගානකට 50000 ගානකට රජයේ රැකියා දෙනවා කියලා අපිට මේ පඩි ගෙවා ගන්න විදියක් නැහැ. මොකද මේ 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 දැන් වෙනකොට මේ අවුරුද්ද වෙනකොට රුපියල් ට්‍රිලියනයක් යනවා පඩිවලටයි තවත් ට්‍රිලියන 1.1ක් විතර යනවා පඩිවලටයි මේ මේ සමස්ත පෙන්ෂන් එක එකතු කරාම. දැන් තව එක කාරණයක් අපි රැකියා වෙළඳපොළ තුලම අපි මේ කතාවේදී ඉස්සරහට ගියොත් ලෝකයේ දියුණු වෙනවත් එක්කම IT තාක්ෂණය භාවිතා වෙනකොට ඉතාමත් ඉහළ තත්වයකට ඇවිල්ලා ශ්‍රමය පාවිච්චි කරන මිනිස් ශ්‍රමය පාවිච්චි කරන එක අඩු තැනකටපත් වෙනවා. අපි ඇමරිකාව ඉංගලන්තයේ ගියොත් එහෙම බැංකුවක ජීවිතේට අපිට එක මිනිහෙක් නැත්තම් දෙන්නෙක් සේවකයෝ දකින්න හම්බු වෙන්නේ නැහැ. සහ බැංකු පද්ධතිය සමස්තම සයිබර් අවකාශය තුළ ක්‍රියාත්මක වෙන පත්තයට අද ලෝකේ පත් වෙලා තියෙන තැනක. හැබැයි අදත් රාජ්‍ය බැංකුවලට වේවා සෙසු ලංකාවේ බැංකුවලට එන්න 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 සේවකයෝ බඳවා ගන්නවා. තාක්ෂණය මෙච්චර දියුණු වෙලා තියෙද්දි තාක්ෂණයත් හඳුන්වලා දෙද්දී රාජ්‍ය අංශයට මේ තාක්ෂණයකට දිනෙන් දින ඇයි එහෙමනම් සේවකයෝ එන්න එන්න වැඩි ප්‍රමාණයක් බඳව ගන්නෙ? ලංකාවේ තමයි වැඩිම රාජ්‍ය සේවකයෝ ඉන්න ප්‍රමාණය, එක පුද්ගලයෙකුට වැඩිම රාජ්‍ය සේවකයෝ ප්‍රමාණය 8කට එක්කෙනෙක් වගේ ප්‍රමාණයක් ඉන්න. කොහොමද එහෙමනම් මෙහෙම නිර්මාණය වෙන්නේ? අපි තාක්ෂණයේ පැත්ත පාවිච්චි වෙන්නේ නැද්ද ගත්තට හරියට? ඔහු ගත්තට හරියට පාවිච්චි වෙන්නේ නැහැ. දැන් එතරම් තියෙන ගැටලු. දැන් ඒක තමයි ප්‍රශ්නේ. දැන් මම හොඳ උදාහරණයක් කියනවා. මතක ඇති මම කාලයක් විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය හැටියට හිටියා. එතන තියෙන කොන්සියුලර් සේවය කියලා සේවාවක්. එතනට ගියහම පිටරට යන්න පාස්පෝර්ට් හදා ගන්නකොට ඔතෙන්ට මේ මේ මම සීල් එකක් ගහ ගන්න ඕනේ. ඔව් මේක තමයි මගේ උපන් සහතිකය, මේක තමයි මගේ විවාහ සහතිකය. සහතික කරගන්න. ඕකට මිනිස්සු 600ක් 700ක් එනවා දවසකට. මම ගිහලා සමීක්ෂණයක් කරලා බැලුවා සාමාන්‍ය වේටින් ටයිම් එක පැය 6යි. හරි. එතකොට ඒක ෆයිල් පෙරලා බලන්න ඕනේ. මම සම්පූර්ණයෙන් මේක වෙනස් කරා. වෙනස් කරලා ඒ තට්ටු දෙකක තිබිච්ච පරණ ගරා වැටිච්ච බිල්ඩිමෙන් කොටුවේ වෙන තනි තට්ටුවකට ගෙනල්ලා සම්පූර්ණයෙන්ම ඔටෝමේට් කරා මේක. හරි. ඒකට අපිට වඩාත්ම ඉහළම e-government සේවාව හැටියට ඒකේ අපිට ඒ අවුරුද්දේ මේ ප්‍රයිස් එකත් ලැබුණා. සම්මානය ලැබුණා. එතකොට පැය 6කින් කරන්න පුළුවන් දේ අපිට විනාඩි 10කට වගේ අඩු කාලයකට කරගන්න පුළුවන් වුණා. ඔටෝමේට් කරා. හැබැයි දැන් මට දැන් මම මේ ඊයේ පෙරේදා දැන් මම ඒක ගැන හොයලා බලන්න කියලා කිව්වා. මට මිනිසුන්ගෙන් පැමිණිලි ආවා. මේක වැඩ කරන්නේ 1000ක් කරපු එක 400කට අඩු වෙලා විනාඩි 10ක් කරපු එකට පැයක් බලන් ඉන්න ඕනේ. හරි කොහොමද මෙහෙම වෙන්නේ? එතකොට එහෙමනම් අපි ඒ සම්පූර්ණයෙන්ම තාක්ෂණය භාවිතා කළා. සාමාන්‍ය මිනිසුන්ට ඉතා විශාල ඒ සේවාව අතිශයෙන් දියුණු කරලා දුන්නයින් පස්සේ කවුද මේක මේකට මේ ටකල් එකක් දාන්නේ? කවුද මේක කකුලෙන් අදින්? මොකද්ද මේකට හේතුව? හරි හොයලා බලලා මම ඒක මම විදේශ අමාත්‍යාංශේ නැතුණා. මම කිව්වා මේ ඕන්ට මම එනවා කියලා මේ සම්බන්ධයෙන් මේක මේ හොයලා බලන්න. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ ඒ තාක්ෂණය ඉන්ට්‍රඩියුස් කරන්න විතරක් නෙමෙයි. ඒ ඉන්ට්‍රඩියුස් කරපු තාක්ෂණය ඇත්ත වශයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. මොකද තාක්ෂණය තිබිච්ච පළියට පාවිච්චි කරන්නේ නැත්නම් මේක ඇති වැඩක් නැහැ. අනිවාර්යයෙන්. තාක්ෂණය ක්ලාච් එක දාලා වහලා මේක අතින් කරනවනේ වැඩක් නැහැ.
මේකට යම්කිසි හේතුවකුත් තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙන කෙර විරාමයක් ලබා ගන්න ඕනේ ආචාර්යතුමනි. අපි කතා කරමු ඒක ගැන. අපි පුංචි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරු මොනද? අභිනවතත් සම්බන්ධ වෙනවා රාජ්‍ය සේවයේ තුල සිදුවනව ඵලදායිතාවය පිළිබඳව සහ තාක්ෂණ භාවිතය පිළිබඳවයි අපි කතා කරමින් හිටියේ ආචාර්යතුමනි. ඇයි මේ ඵලදායිතාව මම කියාගෙන ආවේ? දැන් ප්‍රොකියුමන්ට් තියෙනවනේ. ඒ කියන්නේ මිලදී ගැනීම නේද? ක්‍රමවේද. පාටි ක්‍රමවේද. ඔව්. ඒක ප්‍රොකියුමන්ට් ක්‍රමවේද තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපිට ගන්න ඕනේ ටෝනර් එකක්. ප්‍රින්ටර් ටෝනර් එකක් ගන්න. දැන් ප්‍රින්ටර් ටෝනර් එකක් ගන්න ඕන නම් අපි පරණ ක්‍රමයට මේ අපි හිතමු ප්‍රින්ටර් ෆොන්ට් 12ක් කියලා. හරි. ඇඩ්වර්ටයිස් කරලා ඒවා දාලා ටෙන්ඩර් කෝල් කරලා. අනේ මේ ලංකාවේ තමයි මෙහෙම දේවල් කරන්නේ. අනිත් රටවල් වල හැම රටේම වගේ දිනන ඊ ප්‍රොකියුමන්ට්. හරි. මේක අන්තර්ජාලය හරහා අපිට පේන ඕන වෙලාවක දැන් අපිට ටෝනර් ප්‍රින්ටර් ටෝනර් ගන්න ඕන නම් ටෝනර් කාට්‍රිජ් ගන්න ඕන නම් ඒ ඒ જાතිය වූ විකිරණ කට්ටිය 10ක් 15ක් මේ අන්තර්ජාලයේ ඉන්නවා. පැහැදිලිද? එතකොට අපි ඒක බලලා සිස්ටම් එකක් හදා ගන්න පුළුවන් පරිපාටියක් මේ උදේ දැම්ම අපිට මේක අවශ්‍යයි කියලා. හන්දෑවේ 3 වෙනකොට මෙච්චර දෙනෙක් අන්තර්ජාලයෙන් මේක එව්වා. 4 වෙනකොට මේ මේ ක්ලෝස් කරා. 5 වෙනකොට ඩිලිවර් කරා. හරි. එහෙම තමයි මේ ඒ රටවල් වල තාක්ෂණය භාවිතය. අපේ රටේ එහෙම නෙමෙයි. දැන් ඊ ප්‍රොකියුමන්ට් එකකට යන්න හරි ටෝනර් කාට්‍රිජ් 12ක් ගන්න. ඇයි මේක කරන්න දෙන්නේ නැත්තේ? කවුද මේක පිටිපස්සේ ඉන්නේ? මම මේ කියන්නේ ඊ ප්‍රොකියුමන්ට් මේ ටෝනර් කාර්ඩ් කොහොම හරි විනිවිද ඊ ප්‍රොකියුමන්ට් වලට යන්න පුළුවන් නම් ඕනම තැනක. ඉතින් ඇයි නොයන්නේ? හරි. එතකොට මේ ලංකාවේ තියෙන මංගෙන මේ ARFR කියලා දිනවා. ඇඩ්මිනිස්ට්‍රේටිව් රෙගුලේෂන් ෆිනෑන්ෂල් රෙගුලේෂන්. ඒව මාරු වෙන්න ඕනේ. ඒව වෙනස් කරන්න ඕනේ. මේවා යල් පැනලා ගිහිල්ලා. හරි. අපිට මිනිස්සු ඇඟිල්ල දික් කරන්නේ නැහැ වංචා කරා කියලා. මොකද ඒක ඒ මොකද ඒ නිසා අපිට මේක කතා කරන්න පුළුවන්. හරි. අපිට විනිවිද භාවයක් තියෙන ඒ ඒ මේ මේ මිලදී ගැනීම කරන්න ඒ එතනට තැන්ට යන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මම දේශපාලනය කතා කරන්නේ නැහැ. මොකද මේ ඡන්දයක් කතා කරලා තියෙන නිසා. ඉදිරි මේ කාලයේදී ඒ ඊ ප්‍රොකියුමන්ට් වගේ වට ගියහම තාක්ෂණය පාවිච්චි කරලා ජනතාවට ඒ නාස්ති වෙන මුදල් මේ රුපියල් 17000 නෙමෙයි රුපියල් කෝටි ගණන් මේ අපිට මේ බේර ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් තාක්ෂණය හරියට මේවලම් පාවිච්චි කරනවා. අපි තාක්ෂණය පාවිච්චි කරන්නේ නැත්නම් සමිර හිතනවාද අපිට පුළුවන් කියලා සුවසරියක් අරින්න මේ ලංකාවේ ඕනම තැනකට විනාඩි 12ක සාමාන්‍යයක් ඇතුලේ අපි තාක්ෂණය උපරිමයට පාවිච්චි කරනවා. උපරිමයට පාවිච්චි කරනවා. හරි. එතකොට ඒ අපි කවුරු හරි ලෙඩෙක් මේ මේ දාගත්තොත් උදාහරණයක් විදිහට කිලිනොච්චියෙන් අපි අමාරුවක් හරි මොකක් හරි හැදිලා කම්පියුටර් එකට මේ කනෙක්ට් කරලා කැමරා එක කෙලින්ම අපේ හෙඩ් ක්වාටර්ස් එකේ ඉන්න ડોක්ටර්ස්ලාට පේනවා. ඒ තාක්ෂණය පාවිච්චි කරලා. එතකොට අපි තාක්ෂණය පාවිච්චි කරලා ජීවිත බේර ගන්නවා. තාක්ෂණය පාවිච්චි කරලා වෙන්න තියෙන අපැද්දිය ඒ තරම අඩු කර ගන්නවා. හරි. ඒ වගේ ඊට වඩා බොහෝ ලේසි දේවල් වලට තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් වෙද්දී ඒ තාක්ෂණය පාවිච්චි කරන්නේ නැහැ. හරි. එතකොට අපි බලාපොරොත්තු වෙනවා අපි වගේ පුද්ගලයන්ට අවස්ථාවක් ලැබුණොත් එහෙම සම්පූර්ණයෙන්ම මේක වෙනස් කරන්න. හරි. මේවා කුඩු පට්ටම් කරන්න ඕනේ මේ තියෙන ක්‍රමවේද. කුඩු පට්ටම් කරලා මෙව්වා අලුත් විනිවිද භාවයක් පේන තාක්ෂණය ගෙනල්ලා ජනතාවට සේවය කරන්න පුළුවන් ඒ සේවාවක් ඇති කරන්න අවශ්‍ය වෙනවා. පැහැදිලි. සජි ප්‍රේමදාස එම්තුණන් සඳහන් කර මේ දක්ෂයට සහ සුදුසාට නිසි තැන දෙනවා කියලා. ආර්ථික අමාත්‍යවරයාවත් වේද අපි ප්‍රාර්ථනා කරා. අපි ඊළඟ කාරණයට මේ අපි පිවිසුනොත් මේ රට අපි ඇත්තටම සංවර්ධිත රටක් බවට යා යුතුයි කියන කාරණේ තියෙනවා. විවිධ පොරොන්දු විවිධ දේවල් එක්ක මත මිනිස්සුත් සිහින ලෝකම වවා ගන්න තැනකටපත් වෙලා තියෙනවා. ඒක හරි. බොහෝ දිනක් සඳහන් කරලා තියෙන දෙයක් තමයි මේ ණය තියෙන දේ ණය කප්පාදු කරලා දාන ආවගමන් සම්පූර්ණයෙන්ම මම මේ ණය ඉවත් කරලා දානවා කියන කාරණේ සඳහන් වෙන තැනකට. ලංකාවට ඇත්තටම එහෙම
ණය කපලා දාන්න හැකියාවක් තියෙන ආර්ථික ශක්තියක් රටේ තියෙනවද? මම ගැන කතා කරන්න සූදානම් නැහැ දේශපාලන මේ දේශපාලන කාර්යයක් නෙවෙයි. නමුත් රටේ මම අහන්නේ ආර්ථික ශක්තිමත්ද? ඕකද නැද්ද? කරන්න බෑ. කරන්න බෑ. කරන්න බෑ. දැන් උදාහරණයක් හැටියට දැන් කුඩා හාල්මෝල් හිමියන්ගේ ප්‍රශ්නේදී මෙතන ඒවා දාස් ගානක් වැහිලා ගියානේ. දැන් වැහිලා ගියාට රජයට කියන්න බෑ මේ මේ කට්ටියගේ ණය ඔක්කොම කපන්න කියලා. දැන් ඒ කට්ටිය කීපාරක් ඇවිල්ලා අපිව හම් වෙන්න ඇවිල්ලා මේ දුක කිව්වෙන් පස්සේ තමයි අපි නව වැඩපිළිවෙලක් ශක්තිහාල් හරහා ගෙනාවේ. එතකොට ඒගොල්ලෝ ඒ ණය ගෙවන්න ඕන. එහෙම ණය කපන්න කිව්වොත් එහෙම බැංකුවලට එහෙමනම් අනිත් පුද්ගලයන්ට ණය දෙන්න හැකියාවක් නැති වෙනවා. බැංකුවල ලෙන්ඩින් කැපැසිටි එක අඩු වෙනවා. ඒගොල්ලෝ බාසල් රික්වයර්මන්ට්ස් වලට අනුව ඒගොල්ලෝගේ කැපිටල් ඇඩික්වසි එක පල්ලහැට වැඩෙනවා. ඔය අනිත් එක රාජ්‍ය බැංකු විතරක් නෙමෙයි පුද්ගලික බැංකු බොහොමයක් හරහා තමයි මේ ණය ලැබෙන්නේ. ඊළඟට එතකොට ණය කපනවා කියලා කිව්වොත් එහෙම මමත් දැක්ක ඔය කතාව. එහෙමනම් එකපාරක් දෙපාරක් නොගෙවු කට්ටියත් එහෙමනම් නොගෙව ඉන්නවා ඒ කට්ටියකෙත් ණය කපා හරි කියලා. හරි. දැන් උදාහරණයක් හැටියට පාස්කුරිද බොම්බෙන් පස්සේ දැන් බොහෝ දුරට යථාතත්වර පැමිණලායින් පැමිණලා තියෙනවා ඒ ටුවරිසම් ෆීල්ඩ් එක. නමුත් එතෙන් දිනුවත් අපි ණය කපා හැරියේ නැහැ. අපි කිව්වේ ණය වලට අපි මොරටෝරියම් එකක් දෙන්නම්. හරි. මාස 12ක් වෙනකන් දීර්ඝ කරන්නම්. මේක මේ මේ ප්‍රශ්නේ නිසා නොගෙවයි ඉඳලා නමුත් ඒ ණය ගෙවන්න ඕනේ. නොගෙවයි ඉන්න බෑ. හරි. මොකද මේ මේ ආර්ථික ක්‍රමවේදය අපේ තියෙන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදයක් යටතේ අපිට එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒවා දේශපාලන වේදිකාවල කෙටි කාලීන හුදෙක් ඡන්ද ලබා ගැනීම ඉලක්ක කරගෙන කියන කතාවක් ඇරෙන්න ඒවා මේ මේ ආර්ථික විද්‍යාව තුල ආර්ථික විද්‍යාව පුළ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ස්තුතියි ඔබතුමාට. අපි බලාපොරොත්තු එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා එහෙමනම් ඇත්තටම දේශපාලන වේදිකාව තුළ ඇත්ත වශයෙන්ම ඇත්ත ඇති සැටියෙන් රටේ ආර්ථිකය අනාගතය තවත් ණයබරකට ලක් නොවන දේශපාලන පොරොන්දු ලබා දෙමින් රට දියුණු කරන්න පුළුවන් නව වැඩපිළිවෙලක් සහිතව ප්‍රතිපත්ති සහ පොරොන්දු ජනතාවට ලබා දෙනවා නම් ඒක ඉතාමත් වටිනවා. ඒ කියන්නේ රටේ ජනතාව ඇඳවීමේ පොරොන්දු වලින් එහාට ගියපු සංවර්ධිත රටක් බවට පත් කිරීමේ පොරොන්දු වලට යනවනම් ගොඩාක් හොඳයි. සුබ රාත්‍රිය සිල් දෙනාට.